තචෝ දෝෂා දූෂෙත්වා විවිධා කති. මාන් සංකුරෝ අපානාදෝ කරෝති අරිසානිතේ. අර්ශස් රෝගය සයවැදෑරුම් කියලා ආයුර්වේදයේ හඳුන්වනවා. අපේ පාරම්පරික චිකිත්සාවෙත් අර්ශස් රෝගය සයාකාරයකට හැදෙනවා කියලා හඳුන්වනවා. වාතජ, පිත්තජ, කපජ, සන්නිපාතජ සහ ශ්‍රෝණිතජ සහජ වශයෙන් මේ ආකාර සය නම් කරලා තියෙනවා. අර්ශස් කියන්නේ මොන වගේ රෝගයක්ද? අර්ශස් හැදුනහම අපිට වැළඳෙන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද? අර්ශස් හැදෙන්නේ කොහොමද? අපි මේවා හරියටම දැනගෙන හිටියොත් අපිට මේ රෝගෙන් වළකින්න පුළුවන් වෙනවා. අපි මුලින්ම බලමු ආයුර්වේදයේ අර්ශස් රෝගය නිර්වචනය කරන්නේ කොහොමද කියලා. මහා බඩවැලේ අගම කොටසේ තියෙන අඟල් 4 පමණ කොටස ගුදයේ වශයෙන් අපි හඳුන්වනවා. මෙම ගුදය ගුදවලි 3කින් යුක්ත වෙනවා. ගුදවලි 3ක් කියලා කියන්නේ අඟල් 1 එකහමාරට හක් ගෙඩියක රැලි පිහිටන ආකාරයෙන් පිහිටියා වූ කොටස් 3කට. ප්‍රවාහනයේ, සංවරණයේ, විසර්ජනයේ කියන මේ කොටස් 3 එකතුවෙන් තමයි ගුදය නිර්මාණය වෙන්නේ. ගුදය හරස් අතට අඟල් 1 පමණ උසකින් යුක්තව පිහිටනවා. අර්ශස් රෝග නිදාන මොනවද? අර්ශස් රෝග නිදාන තමයි වාතය කිපීමට හේතු වෙන දේවල් සේවනය කිරීම. වාතයට අකැප දේවල් සේවනය කිරීමෙන් අර්ශස් රෝගය වැළඳෙන්න පුළුවන්. විරුද්ධ ආහාර වර්ග ගැනීම. අධික මෛතුන්‍ය සේවනය. එහෙම නැත්නම් අධික ස්ත්‍රී හෝ පුරුෂ සේවනය. දණහිස් දෙක හකුලවාගෙන නිතර කෙලින් කටින් දීර්ඝ කාලයක් ඉන්න කෙනෙකුට අර්ශස් රෝගය හැදෙන්න පුළුවන්. අශ්ව කරත්ත, ගව කරත්ත, මෝටර් රථ වාගේ මේ පාද හකුලවාගෙන නිතරම ගමන් කරන කෙනෙකුට අර්ශස් රෝගය වැළඳෙන්න පුළුවන්. අපිට දැනෙන මලවේගයේ, මුත්‍රාවේගයේ දරාගෙන සිටීම තුලත් අර්ශස් රෝගය වැළඳෙන්න පුළුවන්. මේ ආකාරයට වාතාදී දෝෂයත් සමග කිපි යන පිත හෝ සෙම මුල් කරගෙන අර්ශස් රෝගය වැළඳෙන්න පුළුවන්. වා පිත්තෙම් මෙම ධාතුන් තුන විෂමව යෑමෙන් ඒකී වශයෙන් හෝ ද්විත්ව වශයෙන් හෝ ත්‍රිත්ව වශයෙන් ඒකරාශී වී ලේයින් සමන්විතව ප්‍රධාන දමනය කරා ගමන් කර ගුදවලිය ඇසුරු කරගෙන මාංශාංකුර උපදවා ගන්නට පුළුවන්. මාංශාංකුර කියන්නේ මස්දළු වැවෙන්න පුළුවන්. මේ මස්දළු එක එක හෝ දෙක දෙක හෝ පුකුරු වශයෙන් හෝ හැදෙන්න පුළුවන් කෙනෙකුට. මේ හැදෙන මාංශාංකුර තමයි අපි හඳුන්වන්නේ අර්ශස් වශයෙන්. එතකොට අර්ශස් රෝගය කියලා කියන්නේ ගුදවලියේ හැදෙන මාංශාංකුර වලට. අර්ශස් රෝගය වැළඳෙන්න මේ ආදී කාරණාවන් මූලික වෙනකොට අර්ශස් රෝගය වැළඳෙන්න පටන් ගත්තයින් පස්සේ මතුවෙන පූර්ව ලක්ෂණ මොනවද කියලාත් අපි විමසලා බලමු. අර්ශස් රෝගය වැළඳෙද්දී මූලිකවම ආහාර රුචි අඩු වෙනවා. ඊටාම ඇඹුල් රසට රාමතෙල් යාම සිද්ධ වෙනවා. අර්ශස් රෝගය රෝගීෙකුට වැළඳෙනකොට ආහාරයට ඉතාම අකමැත්තක් දක්වනවා. කෑම ප්‍රිය වෙන්නේ නැහැ. කෑම කන්න අකමැතියි. යම්කිසි කෙනෙක් ආහාර ලබා ගත්තොත් ඒ ලබාගත්තු ආහාර ඉතාම දුකසේ ජීර්ණය වෙනවා. කලවදයක අප්‍රාණික ගතියක් මතුවෙනවා. බඩේ නිතරම ගුඩුගුඩු ගාන සද්දයක් මතුවෙන්න පටන් ගන්නවා. අර්ශස් රෝගය වැළඳෙන කෙනා කුෂ බවට පැමිණෙනවා. ඒ වගේම ඇස් වටා ඉදිමුම් තත්ත්වයක් මතුවෙන්න පටන් ගන්නවා. බුද මාර්ගයේ දැවිල්ලක් කැක්කුමක් මතුවෙන්න පුළුවන්. කැස්ස, ශ්වාසය, තෙමරිය, ශරීරයේ දුර්වල බව, තමන්ගේ අතපය අප්‍රාණික බව, කරකැවිල්ල, නිදිමත මේ වගේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒ වගේම පාණ්ඩුව, ශෝතය, ග්‍රහණි දෝෂ මේ වගේ දේවල් මට වැළඳෙයිද කියලා සැක පහළ වෙයි. මේ ආදී රෝග ලක්ෂණයන් අර්ශස් රෝගයේ මූලික රෝග ලක්ෂණ වශයෙන් අපට හඳුන්වන්නට පුළුවන්. අපි බලමු වාත අර්ශස් රෝගයේ මූලික ලක්ෂණ මොනවද කියලා. වාත අර්ශස් රෝගයේදී බුද මාර්ගය ඉතා වීලි බවට පැමිණෙන්න පුළුවන්. මල වීලි බවට පැමිණෙන්න පුළුවන්. බුද ආංකුර වීලි බවට පැමිණලා අරුණුවන් පැහැයෙන් යුක්තව මැද කොටසක් සහිත බක්මී මලක, කපු මලක වාගේ බාහිර ස්වරූපයෙන් යුක්තව ඉදිකටු තුඩක, නල තුඩක වාගේ ස්වභාවයෙන් යුක්තව ගුදාංකුරයක් පිහිටනවා නම් අපිට හඳුනා ගන්න පුළුවන් ඒ වාත අර්ශස් වලින් කියලා. මේ ආකාරයට රෝග ලක්ෂණ මතුවෙනකොට එම රෝගියාගේ මල පදාර්ථ ඝන බවට පැමිණෙනවා. මල පහසුවෙන් පිට වෙන්නේ නැහැ. නාභිය, පිට, කටිය මේ ආදී තැන්වල, පාදවල කැක්කුමක් මතුවෙන්න පුළුවන්. චූලයක්, වේදනාවක් මතුවෙන්න පුළුවන්. මල පහ කරන විට අධික වේදනාවක්, දැවිල්ල, කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. ලිඟුව, ගුදය, නැබ ආදී ස්ථානවල වේදනාව මතුවෙන්න පුළුවන්. රෝගියාගේ නියපොතු, මුහුණ, සම, ඇස්,
මල පදාර්ථ මේවා කළු බවට හැරෙන්න පුළුවන්. අර්ශස් රෝගයේ වැළඳන කෙනෙකුට ගුල්ම, අෂ්ටිලා, ප්ලීහ, උදර ආදී අතුරු රෝගත් වැළඳෙන්න පුළුවන්. අතුරු රෝග ලක්ෂණත් වැළඳෙන්න පුළුවන්. අපි ඒ විමසා බැලුවේ වාත අර්ශස් ලක්ෂණ. මීළඟට අපි බලමු පිත්ත අර්ශස් ලක්ෂණ මොනවද කියලා. පිත්ත අර්ශස් රෝගයේදී ප්‍රධාන වශයෙන්ම පිතින් උපදන ගුදාංකුර නිල් පාට අගින් යුක්තයි, ඉතාම සිනිඳුයි, එහා මෙහා ගමන් කරන සුළුයි. කසා වර්ණයෙන්ද යුක්තයි, හරියට අක්මා කැබලි හා සමානයි. බාර්ලියට එක වාගේ මැදින් උස් ගතිය තියෙනවා. දිය පූඩාවෝ දිය කූඩැල්ලෙකුගේ මුඛය හා සමානයි. ක්ලේද වැගිරෙන සුළු, එහෙමනම් සීදම් පිටවෙන සුළු. මේ ආදී රෝග ලක්ෂණ වලින් යුක්තවන්නේ පිත්තාර්ශස් රෝගයයි. පිත්තාර්ශස් රෝගයේදී දැවිල්ලක් ඉතාම තද තිබහක් සහ උණ සහිතව රුධිරය පිටවෙන ගතියද පිත්තාර්ශස් රෝගයේදී මතුවෙන්න පුළුවන්. මේ රෝගියාගේ ඇස්, නිය, සම්, මල පදාර්ථ මේ ආදී දේවල් කසා වර්ණයෙන් යුක්තයි, කහ පාටින් යුක්ත වෙනවා. මුත්‍රාපව කහ වර්ණයෙන් පිටවෙන්න පුළුවන්. අපි මේ විමසා බැලුවේ පිත්තාර්ශස් රෝගයේ රෝග ලක්ෂණ සහ මේ රෝග ලක්ෂණ මතුවුනහම ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම් මොනවද කියලා.